අපේ හොඳින් තව ප්‍රශ්නයක් මේවත් එක්කම මට නැගෙන්නේ නැහැ. දැන් සබ්බාස සූත්‍රයේදී පළමුව එක අපි කියන දර්ශනින් පහණය කළ යුතු ධර්ම කියලා. එතකොට ඒ දර්ශනින් පහණය කළ යුතු ත්‍ත්වය යටතේ මේ මනුස්සය ලබා ගන්නේ සෝහන් බව ඒ අන්තිමට. එතකොට එතන දර්ශනින් පහණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නේ සෝහන් ඵලයට පත් වෙච්ච කෙනා. දර්ශනින් ප්‍රහාණය කර කියන්නේ මේ දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ මේ මමයේ කියලා ගන්නා දෘෂ්ටි. මමයේ කියලා දැඩි භාවයෙන් කුමක්ද මමයේ කියලා දැඩි භාවයෙන් ගන්නේ රූපය කෙරේ මම ඉන්නවා කියලා දැඩි භාවයෙන් ගන්නවා. වේදනාව සංඥාව චේතනාව විඥාණය කෙරේ මම ඉන්නවා කියන කාරණේ ගන්න. තේරෙනවා? ඉතින් එතන තමයි මේ මමත්වයේ දැඩි භාවය කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. ඒක දර්ශනින් ප්‍රහිනකලිත ආශ්‍රවයන් කියන්නේ ඔන්න මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ. සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුළ මමත්වයේ දැඩි භාවය නැහැ. නමුත් මමත්වයේ තියෙනවා. මමත්වයේ තියෙනවා. එයා රූපය කෙරේ මමත්වයල තියෙනවා. වේදනාව කෙරේ මමත්වයේ සංඥාව චේතනාව විඥානය කෙරේ මමත්වයේ තියෙනවා. තේරෙනවා. ඒ නිසායි විසාකාව තව ආත්ම භාව හතක් වෙනකන් ඉස්සරහට යන්නේ. තේරෙනවා. ඒ නිසා මේ එතනදී දර්ශනෙන් ප්‍රහින කළ යුතු ආශ්‍රවයන් කියන මහත්වේ සක්කාය දිට්ඨිය. එසේ අපේ. දර්ශනෙන් ප්‍රහින කළ යුතු ආශ්‍රවයන් ප්‍රහින කරපු කෙනා අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයට පත් වෙනවා. එසේ අපේ. ඔව්. එතන අපි අහන්න ගොහස තවදුරටත් තව විස්තර කරනකොට දක්වලා තියෙනවා ඒ දර්ශනින් ප්‍රහින කළ යුතු තත්ත්වය ආවට පස්සේ ඒ මනුස්සයාට අතීතේ මම හිටියද නැද්ද වර්තමානයේ මම ඉන්නවද නැද්ද අනාගතේ මම ඉන්නවද නැද්ද කියන ඒ සැකයක් ඒ මනුස්සයාට නැහැ කියන එක. එතකොට අපි හඳන්නේ එතනදි වෙන්නේත් අර ඒ මනුස්සයා දැන් අතීතයේ කියලා මම කියලා මට මතක් වෙනවානේ අපි හඳන්නේ මම සෝවන්න දැන් නැති නිසා මට අතීතේ මට මතක් වෙනකොට මම රූපේ නිත්‍යයි කියලා ගත්තට පස්සේ මම ඉන්නවා ගන්න පේනවා. ඒ මනුස්සයා අර සත්කාර තිට්ටිය තුනී වෙලා තියෙන නිසා එතකොටම ඒ මනුස්සයා පේන්නේ මම කියලා නෙවෙයි අර එක්කෝ අර අපි ඉස්සර ධර්මදේශ සාකච්ඡාවේ දාලා කළා වගේ අපි හඳුන්නේ අර අතීතයේදීත් අර ඒ රූපේනකොට ඒ මනුස්සයා එක පාටම වැටෙනවා. මෙතන තියෙන හේතුඵල ධර්ම ටිකක් මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා අනිත දෙයක් කරපස්සේ අර මම කියන විවාහරේ නැහැ එතන. එහෙමද? මෙහෙම එයා එතන මෙහෙමයි ගලපගන්නේ මාතෘ. දැන් එයා සෝවාන් ඵලයට පත් වෙච්ච තැන එයා අනිවාර්යම තෙරුවන් කරේ අතල සත්තාවට ඇවිල්ලා. ඔතනින් තමයි යෝක මතු කරගන්නේ. එසේ. සෝවාන් ඵලය කියන කාරණේ විතරක් ඕක මතු කරගන්න බෑ. තෙරුවන් සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතා අනිවාර්යම තෙරුවන් කරේ අතල සත්තාවට ඇවිල්ලා. එසේ. ඒතොර තෙරුවන් කරේ අතල සත්තාවට ආවා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සෑම ධර්ම කාරණයක්ම සෑම කාරණයක්ම එයා විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුලින්ද? ඒක තමයි අතල සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයෙන් බැහැරව එයා කවදාකවත් ධර්ම කරුණක් ජීවිතය තුලින් දකින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතෙන්දී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. ස්ථේනයි. එයා දන්නවා පෙර ජීවිතේ ආජීවත් ජීවිතේ කොතන හෝ ආත්ම භාවයක් ලැබලා හිටියා කියලා. එයා දන්නවා මරණ තා සෝවාන් ඵලයට පත් වෙලා හිටියත් එයා තව ආත්ම භාව හතක් ඉස්සරහට තියෙනවා කියලා. ඒක එයා දන්නවා. එසේ. නමුත් ඒ දැක්ම එයා විග්‍රහ කරන්නේ පටිච්ච සමුප්පාදයේ තුලින්ද? එසේ. තේරෙනවා. පටිච්ච සමුප්පාදය. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන සත්වේක් පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට කියන්නත් බෑ. සත්වේක් පුද්ගලයෙක් නැහැ කියලා අපිට කියන්නත් බෑ. ගිය ජීවිතේ මං හිටියායි කියලා කියන්නත් බෑ. ගිය ජීවිතේ මං නැහැයි කියලා කියන්නත් බෑ. ඊළඟ ජීවිතේ මං ඉන්නවායි කියලා කියන්නත් බෑ. ඊළඟ ජීවිතේ මං නැහැ කියලා කියන්න ඒව දෘෂ්ටිගත දේවල්. ඒසයි එයා දැන් සෙරුවන් කරේ අතල සද්ධාවට පත් වුණ කෙනා බුදුරජාණන් වහන්සේ කිව්වේ විදිහටයි කියන්නේ. එසේ. බුද්ධ කියන්නේ ආ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල එයාගේ ජීවිතය ගන්න විග්‍රහ කරනවා. එසේ. තේන. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව තිබුණ නිසා සංස්කාර සකස් වුණා. සංස්කාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥාන සකස් වුණා. ඉතින් මේ විදිහට මාත්‍යයා පටිච්ච සමුප්පාදයේ තුල ඉඳගෙනයි එයා සාරා සංකල්ප ලක්ෂ ගානක් ඈතින්නම් ආපු භවගමන දකින්නේ. තේරෙනවද? එතකොට එතනදී මමම හිටියායි කියන කාරණයක් හෝ මමම හිටියේ නැහැ කියන කාරණයක් සකස් වෙන්නේ නැහැ. හේතුන් නිසා සකස් වෙන ධර්මතාවයක් මෙතන මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල ගලාගෙන ගියායි කියන කාරණේ තමයි එයා දකින්නේ. ඒක තමයි තෙරුවන් කරේ ඇතල සද්ධාව කියන්නේ. තෙරුවන් කරේ ඇතල සද්ධාව තුලයි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා මේ ධර්මයේ මතු කරලා ගන්නේ. ඒ වගේමයි මාත්‍යෝ සෝවාන් ඵලයට පත් වුණ කෙනා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ තමන්ගේ ජීවිතය දකිනවා වගේම අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා කියන කාරණයක් දකිනවා. සංස්කාර නිසායි විඥානය සකස් වෙන්නේ කියලා දකිනවා. ඒ වගේම එයා දන්නවා දැන් අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ කියන කාරණය. සංස්කාර නිරෝධය කිරීමෙන් විඥානය නිරෝධ වෙනවා කියන කාරණය දැන් එයා දන්නවා. එයා දන්නවා උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන කාරණය දැන් එයා දන්න. එහෙම දැකලා එයා මොකද කරන්නේ? එයා තුල වැඩෙන්නා වූ මේ
බල ධර්මයන් තුලින් තේනවාද දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ඉන්ද්‍රිය ධර්මයන් වැඩලා ඉවරයිනේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ආදී තුල දැන් වැඩෙන්නේ බල ධර්මයන් මේ සති ධර්ම මේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා එතකොට මේ බල ධර්මයන් තව තව ජීවිතය තුලින් ශක්තිමත් කරමින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාගේ එකම ව්‍යායාමයේ තමයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිරෝධය කිරීමේ මාර්ගයට ඉදිරියට යන එක එසේ